ඊශ්‍රායෙල් දේශ සීමා වාසන නගර 6ක් තුල ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වෙමින් ඇති බව හෙළි කර තිබෙනවා. ඊශ්‍රායෙල් මාධ්‍ය වාර්තා මගින් අද දහවල් ප්‍රකාශ කළේ ඊශ්‍රායෙල් දේශ සීමාවේ ස්ථාන කිහිපයක් තුලින් තවදුරටත් හමාස් කණ්ඩායම් ඊශ්‍රායෙල් වෙත ඇතුළු වෙමින් පවතින බවයි. මෙහිදී කෆර් රාසා නගරයේ අභ්‍යන්තරය තුලින් හමාස් කණ්ඩායම් ඊශ්‍රායෙල් වෙත ඇතුළු වීමට භාවිත කරන ලද උමං මාර්ගයක්ද හඳුනාගෙන ඇතැයිද පවසා තිබුණා. රහසිගත උමං මාර්ග හරහා ඊශ්‍රායෙල් වෙත ඇතුළු වෙමින් හමාස් කණ්ඩායම් සිය ප්‍රහාරය අකණ්ඩව සිදු කිරීමට තැත් කරන බවයි ඊශ්‍රායෙල් හමුදාවේ වාර්තාවක් මගින් සඳහන් කළේ. මේ දක්වා හඳුනාගනු ලැබූ උමං මාර්ග තුනක් වනසා දමා ඇති අතර මෙම ප්‍රහාර ඉතා ඉක්මනින් වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායෙල් හමුදා තැත් කරමින් පවතින බවද හෙළි කර තිබෙනවා. මේ අතර ඊශ්‍රායෙලයේ ඉස්ඩරොට් ඇතුළු නගර කිහිපයක් වෙත වරින් වර ගාසා තීරයේ සිට රොකට් වෙඩි ප්‍රහාර දියත් කරනු ලබන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ. ඉස්ඩරොට් නගරය වෙත තවත් ත්‍රස්තවාදීන් ඇතුළු වී සිටින බැවින් නගරවාසීන්ට ආරක්ෂිතව නිවාස තුල රැඳී සිටින ලෙස උපදෙස් නිකුත් කර තිබුණා. මේ වන විට ඊශ්‍රායෙලයේ දේශ සීමා ආසන්න නගර පහක් සහ ඊශ්‍රායෙල් අභ්‍යන්තරයේ නගරයක් තුලද දෙපාර්ශ්වය අතර අකණ්ඩ ගැටුම් ක්‍රියාත්මක බව හෙළි කර තිබෙනවා. මෙහිදී බේ එරි කෆිර් අසා නිරිම් අලුමින් අශ්කොලන්ඩ් සහ කීබෝඩ්ස් නගර තුල ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙමින් ඇති බවයි ප්‍රකාශ කළේ. ඊශ්‍රායෙල් දේශ සීමාවේ ස්ථාන 20ක් ගත වූ දිනේදී බිඳහෙලා තිබූ අතර මේ අතරින් සැලකිය යුතු ස්ථාන සංඛ්‍යාවක් තවදුරටත් හමාස් පාලනයේ පවතින බවයි හෙළි කර තිබුණේ. මේ අතර ඊශ්‍රායෙලයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ මේ දක්වා ඝාතනයට ලක් වූ ඊශ්‍රායෙල් වැසියන් සංඛ්‍යාව 750කට ආසන්න බවයි. ගැටුම් පවතින කලාපවල අභ්‍යන්තර තත්ත්වය නොදන්නා බැවින් මෙම සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකි බවයි පවසා තිබුණේ. මෙහිදී ඊශ්‍රායෙල් දේශ සීමාවේ කාන්තාරය තුළ පැවති උත්සවයට සහභාගිව සිටි 250 දෙනෙකු ඝාතනය කර ඇතැයිද හෙළි කර තිබෙනවා. මියගිය පිරිසෙන් 73 දෙනෙකු ආරක්ෂකංශ බටයන් වන අතර 130 දෙනෙකු පැහැරගෙන ගොස් ඇතැයිද හෙළි කර තිබෙනවා. මේ දක්වා ගාසා තීරයේ ස්ථාන 1500ක් වෙත ඊශ්‍රායෙල් හමුදා විසින් ප්‍රහාර සිදු කර ඇති බවයි නිවේදනය කළේ. මෙම ප්‍රහාර අකණ්ඩ මට්ටමින් සිදුවන අතර හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයාද අත්අඩංගුවට ගනු ලැබූ බව දැනුම් දී තිබෙනවා. මේ අතර පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ නොනවතින මට්ටමින් එල්ල කරනු ලබන ඊශ්‍රායෙල් ප්‍රහාර මගින් ගාසා තීරයේ 500කට ආසන්න පිරිසක් මියගිය බවයි. 2001 වන පිරිසක් තුවාල ලබා ඇති අතර සෞඛ්‍ය පහසුකම් මේ වන විට බිඳ වැටෙමින් ඇතැයිද දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායෙල් රජයේ නවතම වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ ලක්ෂය ඉක්මවන ඊශ්‍රායෙල් බටයන් ප්‍රමාණයක් දකුණු ඊශ්‍රායෙල් වෙත කැඳවමින් ඇති බවයි. ඊශ්‍රායෙලයේ සම්පූර්ණ භූමිය මුදා ගැනීමෙන් පසු හමාස් සංවිධානය සමග සිදුකරන අවසන් යුද්ධය සිදුකරන බවයි ප්‍රකාශ කළේ. ඊශ්‍රායෙල් රජය නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කර ඇති අතර ඉතා ඉක්මනින් මෙහෙයුම් ආරම්භ කරනු ලබන බව දැනුම් දී තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් ඉරාන රජය අද ප්‍රකාශ කළේ ඊශ්‍රායෙල් වෙත එල්ලවන හමාස් ප්‍රහාරය සඳහා සිය රාජ්‍යයේ සම්බන්ධයක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ බැහැර කරනු ලබන බවයි සඳහන් කළේ. කෙසේ වෙතත් හමාස් සංවිධානයේ ප්‍රකාශක අබු ඔයිඩත් සඳහන් කළේ මෙම ප්‍රහාරය සඳහා අවශ්‍ය සියලුම අවි ඉරානය සැපයූ බවයි. මෙහිදී භාවිත කළ මිසයිල්, ඩ්‍රෝන, යානා සහ යුද ටැංකි නාශක අවිද ඉරානය විසින් සැපයූ බව දන්වා තිබුණා. මේ අතර අමෙරිකාවේ F-35 සහ F-15 යානා 25ක් ඊශ්‍රායෙල් ආසන්න අරාබි කලාපය වෙත යොමු කර තිබෙනවා. මේ වන විට ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්ද ආසන්න කලාපය තුළ රැඳවීමට කටයුතු කර ඇති බවයි සඳහන් කළේ. මෙම ගැටුමට ඉරානය සම්බන්ධ වීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.